මේ ඉන්නේ සිරිලතා. සිරිලතා සිංගප්පූරුට ඇවිල්ලා ගොඩක් කල්. ඒ නිසා එයාට ලංකාවේ රසට කොත්තු කන්න ඕන වෙලා. ඉස්සර ලංකාවේ ඉන්නකොට සිරිලතා කොත්තු කෑවේ පින්තාලියේ හන්දිය තිබ්බ සම්පත් අයගේ කොත්තු කඩෙන්. ඉතින් ඒ වගේ රසට කොත්තු කන්න හිතාගෙන සිරිලතා නම් කියන්නේ මේ මිස්ටර් කොත්තු එකට සිංගප්පූරුවේ. මිස්ටර් කොත්තු හරියටම කිව්වොත් තියෙන්නේ නම් සිංගප්පූරුවේ මුස්තාපයක කිට්ටුව. ඔන්න දැන් සිරිලතා කඩේ ඇතුළට එන දර්ශනේ රූපගත කරනකන් තමයි ඉන්නේ. ඕගොන්ට බලා ගන්න පුළුවන් මේ කඩේ කොහොමද තිබ්බේ කියලා. කඩේට ඇවිල්ලා ඕඩර් කළා කොත්තු තුනක්. ඕඩර් එක දාන්න QR කෝඩ් එක ස්කෑන් කරලා සයිට් එකෙන් කරන්නත් පුළුවන්. නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් කඩේ ඉන්න බුරම්පි මල්ලිට කතා කරලා කියන්න. සිරිලතාගේ මනුස්සයා නම් ඉතින් බුරම්පි මල්ලිට කතා කරලා කිව්වා මෙන්න මේ ඕඩර් එක දාන්න කියලා. සිරිලතාගේ මනුස්සයා මෙව්ව තමයි ගත්තේ ඉතින් සිරිලතට කන්න දෙන්න. පළවෙනි එක තමයි සිංහලාරේ කොත්තුව. මේක හොඳට කොච්චි දාලා සැරට හදලා තියෙන එක. දෙවෙනි කොත්තුව ගත්තේ පොල් සයිමන්ට. මේක ඉන්දියාප්ප කොත්තුවක්. මේක හදලා තියෙන්නේ ඉන්දියාප්පයි සී ෆුඩුයි චිකනුයි දාලා. තුන්වෙනි කොත්තුව ගත්තේ නම් චූටි පුතාට. සිරි පාලට. ඒක චීස් කොත්තුවක්. ඒක චිකන් ඇන් චීස් එකක්. ටිකක් සැර අඩුයි. තුන්දෙනාම එකතු වෙලා කොත්තු තුන කෑවත් ඉවර කරගන්න නම් බැරි වුණා. පොල් සයිමන් නම් කිව්වේ කොත්තු දෙකක් ගත්තා නම් ඇති කියලා. ඉතින් මේ විදිහට කොත්තු දොළදුක සිරිලතා ඉෂ්ට කරගත්තා. වා! කොත්තු ගැන කිව්වොත් නම් ලංකාවේ රසට කොත්තු ගන්න පුළුවන්. ඒ වගේම තමයි සිංගප්පූරුවේ ඩොලර් 6-4 තියෙන කොත්තු පරාට වලට වඩා නම් මේක රසයි. මෙතන කොත්තුල මිල ගණන් ගැන කිව්වොත් නම් ගොඩක්ම ලාභ නැහැ. හැබැයි ගොඩම ගණනුත් නැහැ. මැදාගයක් තමයි තියෙන්නේ. මේ වගේ තැනක ඉතින් කඩයක් කරනකොට ඉතින් ඒ වගේ ගණන් වලට තමයි කොත්තු දෙන්න වෙන්නේ. නැත්නම් ඉතින් කොහොමද මේ වගේ තැන නඩත්තු කරගෙන ඉන්නේ? කඩේ ඉන්න අය නම් හරිම සුහදශීලී. කොත්තුවේ ක්වොලිටි එක ගැන කිව්වොත් එහෙම ලංකාවේ රසට තිබ්බා. හැබැයි පොඩක් තෙල් ගතිය වැඩි වගේ තමයි මට නම් තේරුනේ. පින්තාලියේ සම්පත් අයගේ කඩේ තියෙන කොත්තුර නම් ඉතින් ඇත්තටම ගහන්න බෑ. හැබැයි මෙහි තියෙන ඉන්දියන් කොත්තු පරාට වලට නම් ගොඩක් හොඳයි. ලංකාවේ මිනිස්සෙක් දාපු ව්‍යාපාරයක් ඉඳා ඇත්තටම සන්තෝෂයක් තියෙනවා. මොකද ඇවිල්ලා මේ වගේ තැනකින් කෑම කන එක ගොඩක් වටිනවා. ඒ මොනා වුණත් කෑම කාලා කඩෙන් එළියට ඇවිල්ලා සිරිලතා නංගිට කඩප්පුලි කතාවක් කිව්වේ නැත්තම් වැඩකුත් නැහැ. ඔන්න බලන්න ඔය කියන කඩප්පුලි කතාව මොන වගේද කියලා. ඔන්න අපි දැන් ශ්‍රමස්තේගේ කාලේ ඉවරයි කොරයි. අපි කොත්තු ජාති තුනක් ගත්තා. සිංහලාරේකයි ඉන්දියාප්ප කොත්තුකුයි චීස් කොත්තුවයි. අපි මේ කොත්තු වලට ගියා ඩොලර් 58ක්. සාපේක්ෂව ගත්තාම නම් මෙහි කොත්තුවකට යන්නේ ඩොලර් 8ක් වගේ අතර ගානක්. එහෙම බැලුවම නම් ටිකක් වැඩි. එහෙමනම් ඉතින් ලංකාවේ කැම් කඩයන් ඔගොල්ලොත් ඇවිල්ලා කාලේ බලන්න මේක තියෙන මුස්තාෆායික ඉස්සරහමයි. ඔගොල්ලෝ ඇවිල්ලා ට්‍රයි කරන්න බලන්න. කොත්තු කාලේ ඉවර වෙලා පොල් සයිමන් පවුලෑව එක්කන් ගියා ඕචර්ඩ් පැත්තට. ඒකට හේතුව තමයි පොල් සයිමන් පොල් ගස් නැගීමේ තරගකින් දිනලා වවුචරයක් හම්බෙලා තිබ්බා. ඒ වවුචරයට අදාළ කරන ටෑග් ගන්න තමයි ගියේ. ඊට පස්සේ එතනින් පවුලේ කට්ටියවත් ඇදගෙන සමර් සෙට් එක පැත්තට ගියා. එතනදී සිරිලතා කිව්වා බෙලිමල් එක බොමු කියලා. ඉතින් සිරිලතට බෙලිමල් එක්ක තරන් දීලා එතනින් නැවතුනේ නෑ සිරිලතා. සිරිලතා කිව්වා සෑන් පවුඩර් ටිකක් ගන්න සාරයකට යන්න ඕනේ කියලා. ඉතින් සාරයකට ගිහිල්ලා සෑන් පවුඩර් ටිකුත් අරන් දීලා තමා පොල් සයිමන් ගෙදරට ආවේ. ඉතින් මේ වගේ තවත් රස කතා බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ක්‍රේසි මෑට් channel එක subscribe කරලා තිබ්බොත්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න සිරිලතාගේ තවත් කතා ටිකක් ඉස්සරහටයි. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි. මේ ක්‍රේසි මෑට්ස්.